අයිබෝවන් සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින් රූපහණී මධ්‍යහන පුවත් විකාශය සමගින් මුලින්ම අවධානය ප්‍රවෘත්ති සිරස්තල වෙත. අපට අවශ්‍ය ඖෂධ අපේ රටේම නිෂ්පාදනයට ජනපතිගෙන් සැලසුම්. ප්‍රකාශයක් දෙන්න රාජිත පාස්කු පොලිස් විමර්ශන ඒකකයට. මදුෂ්ගේ සහයක වැලිහිඳ කළු හෙරොයින් සමග පොලිස් දැලේ. මද්‍රව්‍ය ජාවාරමට යුද හමුදාවේ අය සම්බන්ධ හොත් දැඩි දඬුවම්. ත්‍රස්තවාදය ගැන ලෝකයේම ඇස්සර වූ සැප්තැම්බර් ප්‍රහාරයට වසර 19යි. මුලින්ම දේශීය පුවත්. මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් 50%ක දේශීයව නිෂ්පාදනය කර වාර්ෂිකව රුපියල් බිලියන 60ක් ඉතිරි කර ගැනීමේ ඉලක්කය ජයගත හැකි බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා. සෑම මාසකම එක් නව ඖෂධයක් රට තුළ නිෂ්පාදනය ආරම්භ කර තිබෙනවා. ඉදිරි වසරේදී සති දෙකකට වරක් නව ඖෂධයක් නිෂ්පාදනය ඉලක්කයයි. ඖෂධ නිෂ්පාදනය සැපීම සහ නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ. ජනාධිපති කාර්යාලයේදී සාකච්ඡාව පැවැත්වුණා. මෙහිදී ජනාධිපතිතුමා තවදුරටත් කියා සිටියේ විදේශ වෙළඳපොළට සහ ජනතාවට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු ඖෂධ දැරිය හැකි මිලකට ලබා දීම ඉලක්කය බවයි. මෙරට ඖෂධ අවශ්‍යතාවෙන් 85%ක් ආනයනය කෙරෙනවා. ඒ සඳහා වාර්ෂික වැය කරන මුදල රුපියල් බිලියන 130ක්. දැනට ආසියා කලාපයේ ඖෂධ වැඩියෙන් ආනයනය කරන රට ශ්‍රී ලංකාවයි. විදෙස් වෙළඳපොළ ඉලක්ක කරගනිමින් ඖෂධ නිෂ්පාදනය සඳහා අක්කර 400ක ආයෝජන කලාපයක් හම්බන්තොට කර්මාන්ත පුරවරේ ස්ථාපනය කෙරෙනවා. ඊටෙක් වීමට ලොව ඉහළ පෙළේ ඖෂධ සමාගම් දැනටමත් ඉදිරිපත්ව සිටිනවා. ඖෂධ නිෂ්පාදනය සඳහා ආයෝජනයට එක්වන්නේ ජනාධිපතිතුමා ඖෂධ ආයතන සමාගම් වෙත මෙහිදී ආරාධනයක්ද සිදු කළා. දේශීය ආයෝජකයන් සඳහා ආයෝජන කලාපයක් අනුරාධපුර ඔයාමඩුව ප්‍රදේශයේ අක්කර 100ක භූමි භාගයක ඉදි කෙරෙනවා. මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් 25 දෙනෙකු ඇමරිකා ඩොලර් මිලියන 300කට වැඩි ආයෝජනයක් සිදු කිරීමට සූදානම්ව සිටිනවා. මෙවන විට රට තුල ඖෂධ හිඟයක් නැති බවද මෙහිදී හෙළි වුණා. ඖෂධ නිෂ්පාදන ලියාපදිංචියට ගතවන ප්‍රමාදය මගහැරවීමට අවශ්‍ය නීතිමය සංශෝධන කඩිනම් කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිතුමා අවධාරණය කළා. මෙවැනි ගැටලු නිරාකරණයට වෙනම ඒකකයක් ස්ථාපනයටද තීරණය කෙරුණා. රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ජනතාවට පහසුමියට ලබා ගැනීම සඳහා දිවයින පුරා සතුස සහ සමූපකාර සුපිරි වෙළඳසැල්වල ඖෂධ ආල්විසැල් 100ක් ස්ථාපනයටද මෙහිදී සාකච්ඡා කෙරුණා. නිවාස වෙතම ඖෂධ සැපීමේ වැඩපිළිවෙලක් පිළිබඳවද අවධානය යොමු වුණා. ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන, ආර්ථික පුනර්ජීවනය පිළිබඳ ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානි බැසිල් රාජපක්ෂන මහත්ම මහත්මීන්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියා. හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන ඒකකයට පැමිණියා. කොමිසම කරන ලද කැඳවීමකට අනුව පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලෙන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයට ප්‍රකාශයක් ලබා දීම සඳහා රාජිත සේනාරත්න මහතා පෙරවරුවේ පැමිණි බවයි අප වාර්තාකරු පවසන්නේ. සේනාරත්න මහතා මීට පෙරද අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ ලබා දීම සඳහා මෙම පොලිස් විමර්ශන ඒකකයට කැඳවා තිබුණා. සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන මාකදුරේ මදුෂ්ගේ සහයකයෙකු වන නුවන් රණවක නොහොත් වැලිහිඳ කළු නැමැත්තා හෙරොයින් මද්‍රව්‍ය සමග අතරංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 960ක් සමගයි වැලිහිඳ කළු නැමැති මෙම සැකකරු අතරංගුවට ගෙන ඇත්තේ. ඒ වැලිගම දෙනිපිටිය ප්‍රදේශයේදී රාජගිරි විශේෂ කාර්යබලක බුද්ධිංශයයි වැටලීම සිදු කළේ. ඌරුවිටිය දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන සැකකරු මද්‍රව්‍ය ජාවාරම් සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ අයෙකු බවයි පොලිසිය පවසන්නේ. මන්නාරමේදී සහ යාපනයේදී රුපියල් කෝටි 2කට ආසන්න කේරළ ගංජා කිලෝග්‍රෑම් 142ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය වෙත්තලකේනි වත්තිරායන් මුහුදේ නාවික හමුදාව කළ සෝදිසියකදී කේරළ ගංජා කිලෝග්‍රෑම් 270ක් සහ ඒ රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙනුණා. මන්නාරම ඉලුප්ප කඩවායි කාත්තාරම් පීඩි ප්‍රදේශයේ ලඳු කැලෑවක කළ සෝදිසියකදී තවත් ගංජා කිලෝග්‍රෑම් 98ක් අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාවට හැකි වුණා.
Velampitiya Pradeshwedi, heroin Madravi Samaga, Kantavaka Saha Pirimiputkileku, Atharangutaginati Binama. Velampitiya Venamata, Ranatura Mavatedi, Moon Dedana, heroin Matkudu Gram CI milligram Navasia Sutunak Samaga, Atharangutaganune. Sekakar Tarunia, Visihatwanavi Pasunatare, Kantava, Hatalis Pasunavi Pasunava. අතරංගුවට ගත් හෙරොයින් තොගේ වටිනාකම රුපියල් මිලියන 1කට අධික බවයි පොලිසිය පවසන්නේ. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ටාසයට ලැබුණු තොරතුරකට අනුව වැටලීම සිදු කළා. සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. අක්‍ර කාලක වගා කර තිබූ ගංජා හේනක් වටලා ගංජා පැල 3000ක් පමණ සොයාගෙන තිබෙනවා. ඒ කොස්ලන්ද උස්වැටිය ප්‍රදේශයේදී අධිකරණ නියෝග මත ගංජා පැල ආයුර්වේද දෙපාර්තමේන්තුවට ලබා දීමට නියමිතයි. Merata Nishpadita Pistolak Samaga Sekakaruku Atharanguta Geneti Binama, E. Haliaguda Parakadu Pradeshwedi. Velipenda Bondu Pitia Handiasalati, Horana Visheshukare Balaka Kandure Niladharin, Vatali Maxidukara, Heroin Gram, Visi Dekak Samaga Sekakaruku Atharanguta Gatta, Ohu Bondu Pitia Pradeshwe Padinchikaruek. Madravya Java Remete, Yudha Hamuda Samajikin, Sambanda Babata, Tahuru Hoth, Ounta Erihiva, Daddy Kriya Marga Gana, Baba, Yudha Hamuda Pati, Lieutenant General, Shavendra Silva, Mahata, Avadharne Karanaba. Covid Dahaname, Avasavedit, Mepalatul in the Janatava, Arakshakaraganimata, Covid Dahaname, Patri Vimalaka, Ganimasandaha, Vishishema Katukurna, Niroda and Madhyastana, Pavatwag and Amata, Trivid Hamudavi, Police, Samajigan, Vishala Daikatia, Kapakirima, Karun Labua. E. Kapakirim Sandaha, Sutia, Krutatnatave, Atikar Janatumat, Garua Gramma, Tituma, Promuka Raja, Venuin, Kirimata, Tevagema, Yudha Hamuda, Pativaria Vashen, Trivid Hamuda, Arakshakaman, Pradani Varashen, Apage Hamuda, Vanwalta. සුත්‍ය පලකිරීම අපේ යුතුයකමක් වෙනවා මද්ද්‍රව්‍ය සම්බන්ධ ව්‍යාපාර කරන කට්ටිය සෑම විටම අතීතයේ අපි දැකලා තියෙනවා අදටත් ඔවුන් ක්‍රියා කරමින් පවතිනවා ශ්‍රී ලංකා හමුදාවලත් කට්ටිය මේකට සම්බන්ධ කරගන්න නමුත් හමුදා තුල මේ ප්‍රචලිත හෝ හමුදා තුල මේ පැවත්වාගෙන යෑම කිසිසේත්ම අපි අනුමත කරන්නේත් නැහැ අපි මේ අවස්ථාවන් දෙන්නේත් නැහැ එසේ වුණොත් යම් කිසි හමුදා නිලධාරියෙක් සිසුන් නිලයේක් අපගේ රණවිරුවෙක් හමුදාවේ මේ සම්බන්ධව සම්බන්ධ වුණොත් අනිවාර්යයෙන්ම ඔවුන් හමුදාවේ කළ යුතු උපරිම දඬුවම සහිතව Hamudavin, Kalutu Kiram Daduam, Labadimata, Api Animarema, Katukarno, Idrikara Simavit, Api Onta, Niemit Sudusukam Labana, E Usasim, Samavitam Labadimata, Hamudavi, Samajikian, Itamat Santosama, Kandama Kadir Rajakari Kirimasanda, Labaitu Parisare, Labadimata Tapikatur. යුදහමුදාපති වරයා මේ බව අවධාරණය කළේ ත්‍රිකුණාමලයේ 22 වෙනි සේනාංකයේ සංචාරයක නිරත වීමෙන් අනතුරුවයි. COVID-19 තුරන් කිරීම සඳහා ඇප කැප වූ ආරක්ෂක අංශ සමාජිකයන්ට ස්තුති කිරීම හා ඔවුන්ගේ චිත්ත ධෛර්යය නැංවීම යුදහමුදාපති වරයාගේ මෙම සංචාරයේ අරමුණ වුණා. යුදහමුදාපති වරයා 22 වෙනි සේනාංක භූමියේ රුක් රෝපණයටද එක් වුණා. හෙට රාත්‍රී 10:00 සිට අනිද්දා පෙරවරු 10:00 දක්වා පැය 12ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපීම අතට වන බව ජාතික ජල සම්පාදන හා ජලාප වහන මණ්ඩලය පවසනවා. කොළඹ 9, 10, 11, 12, 13, 14 සහ කොළඹ 15 එලෙස ජල සැපීම අතට වන ප්‍රදේශයයි. පාලමක ගිලා බැසීම හේතුවෙන් අනුරාධපුර පුත්තලම ප්‍රධාන මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වුණා. මෙම මාර්ගයේ 38-90 පාලම මතින් ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක් ගිලා බැසීම හේතුවෙන් උයි මෙම මාර්ග අවහිරතාව සිදුව තිබෙන්නේ. මෙම ස්ථානයේ තිබූ පාලම කැඩී යාම හේතුවෙන් ඊට විකල්ප වශයෙන් යකඩ පාලමක් සවිකර තිබුණා. එම පාලම මතින් විශාල ප්‍රමාණයේ කන්ටේනර් රථ හතරක් ගමන් කිරීමේදී අවසන් ට්‍රක් රථයයි ගිලා බැසීමට ලක්ව තිබෙන්නේ. මේ හේතුවෙන් පුත්තලම සහ අනුරාධපුර අතර දහවනේ වන සියලුම වාහන විකල්ප මාර්ග ඔස්සේ ගමන් කළ යුතුය. පුත්තලමේ සිට අනුරාධපුර බලා පැමිණෙන සියලුම වාහනවලට අන්දර වැවහන්දියේ සිට තලාව යන විකල්ප මාර්ගය ඔස්සේ ගමන් කළ හැකි. යෝජිත 20 වෙනි සංශෝධන කෙටුම්පත මෙරට ව්‍යවස්ථා ගැටළු වලට ක්ෂණික විසඳුම් ලබා දීම වෙනුවෙන් ඉදිරිපත් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ ඩිලාන් පෙරේරා මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනියේ 7 වෙනි පැය වැඩසටහන සමග එක් වෙමිනුයි ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ. ජනාධිපති කෙනෙක් ඡන්දෙන් පත් කරගත්තා එතුමා තමයි මේ රටේ බාරකරු. ඒ ජනතාව විසින් ජනාධිපතිතුමාට දෙන බාරය
පිප්පකොත් ගහන්න තමයි 19 වෙනි සංශෝධනය ගෙනල්ලා තිබුණේ. විදායක අගමැති කෙනෙක් බිහි කරන්න තමයි මේගොල්ලෝ කල්පනා කරේ. ඇයි ඒ? රාජවික්‍රමසිංහ මහත්තයාට ජනාධිපතිවරණයකට ගිහිල්ලා ඍජුව මේ ජනතාවගේ භාරය ලබා ගැනීම හැකියාවක් තිබුණේ නැහැ. 20 වෙනි සංශෝධනයේ තොරතුරු දැනගැනීම අයිති එහෙම තියෙනවා. අවුරුදු 5 සීමාව එහෙම තියෙනවා. දෙපාරට වඩා ඉල්ලන්න බෑ කියන එහෙම තියෙනවා. කළු බිල්ලක් වමපාන්නව දන්නේ විස පැනලා කළු ජාසියුරු මෙත්තමාලා. දැන් මේ ලොකු චෝදනාවක් කරනවානේ අපි ඇවිල්ලා කොමිෂන් සභාවට අවශ්‍ය කරනවා කියලා නෑ නෑ නෑ. විගණන කොමිෂන් සභාවයි ප්‍රතිසම්දාන කොමිෂන් සභාව හැර අනෙකුත් කොමිෂන් සභා සියල්ලම තියෙනවා. හැබැයි ඒ අය පත් කිරීමේ දාලා තිබුණු ව්‍යවස්ථාදායක මණ්ඩලය වෙනුවට අලුත් මණ්ඩලයක් හැදුවා. ඒකේ නම පාර්ලිමේන්තු සභාවයි. මේ විශ්ෙන් කරන්නේ 19 තියෙන හදිසි දේව වෙනස් කිරීම පමණයි තුන්වන ජනරජ ව්‍යවස්ථාව ළඟ ළඟම එනවා අවුරුද්දක් තුනක ගේනවා අන්න ඒකට මම කියන්නේ 13 හොඳ ඒවා තියෙනවා ඒව ගමු 17 හොඳ ඒව ගමු 18 හොඳ ඒව ගමු 19 හොඳ ඒව ගමු 20 හොඳ ඒව ගමු එළවෙන ප්‍රධානතම චෝදනාවක් තමයි ඔය ද්විත්ව පුරවැසි භාවයේ සම්බන්ධයෙන් පුරවැසි භාවයේ පිළිබඳව 26-2 19 තිබේ මේක 20 තියෙන්නේ මේක පරම්පරාවෙන් පුරවැසියෙක්ද ලියාපදිංචි පුරවැසියෙක්ද ද්විත්ව පුරවැසියෙක්ද මේගොල්ලෝ ඔක්කොටම පුරවැසි ගුණයන් පස්සේ සමාන සැලකණ්ඩු ලංකාවේ දැන් ද්විත්ව පුරවැසි භාවය දුන්නයින් පස්සේ යාට සමාන අයිතිවාසිකම් තියෙන්න ඕනේ විතරක් නෙමෙයි ද්විත්ව පුරවැසි භාවයේ තියෙන කෙනා නජිත් ඡන්දදායකකුත් වෙනවා හැබැයි 19 කියනවා වාර ඡන්ද දාන්නත් පුළුවන් හැබැයි ඡන්ද ඉල්ලන්න බෑ ඒක හරිය නිකන් කසාද බඳින්න පුළුවන් ළමයි හදන එක බෑ මොකද හේතුව හේතුව තමයි රාජපක්ෂ මීතිකාව හැබැයි ද්විත්ව පුරවැසි භාවයේ නැති රනිල් වික්‍රමසිංහ මහත්තයා එයා ඇඳුම් ගලෝගෙන කඩේ ගියේ ඇමරිකාවට ද්විත්ව පුරවැසි භාවයේ නැති මංගල සමරවීර මහත්තයා තමයි කිව්වේ ලංකාව සිංහල බෞද්ධ රටක් නෙමෙයි කියලා හැබැයි ද්විත්ව පුරවැසි භාවයේ තියෙන ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වා මේක සිංහල බෞද්ධ රටක්ම තමයි දැන් අඩුතරමේ ද්විත්ව පුරවැසි භාවයේ තියෙන බැසිල් රාජපක්ෂ මහත්මයා හෝ ගීතා කුමාරසිංහට හෝ ලංකාවේ ඡන්දයිතිය තියෙනවනේ ඔය ද්විත්ව පුරවැසි භාවයේ තියෙන අයට ඡන්ද ඉල්ලන්න එපා කියලා කියන අයම ලංකාවේ ජනාධිපති හැටියට ලංකාවේ ඡන්දයක්වත් නැති කෙනෙක් දැම්මම ඉස්සරහට මතකද ලංකාවේ මිනිසුන්ට සරත් ෆොන්සේකා මහත්තයා ජනාධිපතිවරණේ ඉල්ලනකොට මට කියන්න එතුමාගේ ජනාධිපතිවරණයේදී එතුමා ඡන්දයෙන් මොන පොලිඹුත්තකද කියලා ලංකාවේ ඡන්දයිතියක්වත් නැති මිනිහා ජනාධිපති කරන එක හොඳයි. හැබැයි ලංකාවේ ඡන්දයිතියක් තියෙන කෙනෙක් විත්ත කියන නිසා ජනාධිපති වෙන්න හොඳ නැහැ. පාර්ලිමේන්තු වෙන්න හොඳ නැහැ. මාර කතාවක් නේ. සබරකමුව සහ මධ්‍යම පළාත්වලට මිලිමීටර 50 ඉක්ම වූ වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ සබරගමු සහ මධ්‍යම වගේ පළාත්වල සාමාන්‍යයෙන් ඕනෑම අවස්ථාවක විටින් විට වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් ඇති වෙනවා. හැබැයි අඳුරු ස්වභාවයත් එක්කම සූර්යාලෝකයේ වැටෙන අවස්ථාවක් තියෙනවා. විශේෂයෙන්ම නුවරඑළිය වගේ දිස්ත්‍රික්කවල සහ සබරගමු රත්නපුර වගේ දිස්ත්‍රික්කවල සමහර ස්ථානවලට මිලිමීටර 50 ඉක්මන වර්ෂාපතනය තිබීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව බස්නාහිරයි වයඹයි ගාල්ල හා මාතර වගේ දිස්ත්‍රික්කවල වැසි වාර කීපයක් යන්න හැකියාවක් තියෙනවා. දිවයිනහරා තියෙන සුළං තත්ත්වය ගත්තම විශේෂයෙන් උතුරු මැද වයඹ සහ තිරිකුණාමලේ වගේ දිස්ත්‍රික්කත් හම්බන්තොට ඊට අමතරව අපිට ගත්ත හැකි මේ මධ්‍යම කඳුකරේ බටහිර බෑම් පැත්තේ සුළඟේ වේගයේ 60 කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යන අවස්ථා තියෙන්න පුළුවන්. විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ ධීවර ජනතාවට සාමාන්‍යයෙන් උත්තරම ඉඳන් කංකසන්තුරේ හරහා තිරිකුණාමලේ දක්වා තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහු තීරවල තනින් තන වැසි හෝ ගිගුරු සහිත වැසි ඇති වෙන්න හැකියාව තියෙනවා. සෙසු මුහුදු තීරවල සන්ධ්‍යා කාලේ තනින් තන වැසි හෝ ගිගුරු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන්න හැකියාව තියෙනවා. මේ தත්ත්වය හෙට සාමාන්‍ය බොහෝ විට සබරගම පළාතේ තියෙන්න පුළුවන්. ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් වැසි தත්ත්වයේ ප්‍රමාණාත්මකව අඩුවීමක් අපි අපේක්ෂා කරනවා මේ නිත්‍ය දිග කොටසේ තියෙන වැසි தත්ත්වය. MT New Diamond ඉන්ධන නෞකාවේ ගින්න මුළුමනින්ම නිවා දැමීමෙන් අනතුරුව එහි නවතම දර්ශන අප වෙත ලැබී තිබෙනවා. මෙම නැව මෙරට මුහුදු සීමාවෙන් කඩිනමින් ඉවත් කරගන්නා ලෙසට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අදාළංශ වෙත දැනුම් දී තිබෙනවා. නැව පැවති ප්‍රදේශයන්හි ලබාගත තෙල් සාම්පල රස පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බහර දීමද ඊයේ සිදු කෙරුණා. මුලදී සිට නාවික සැතපුම් 50ක් පමණ නැගෙනහිර ගැඹුරු මුහුදේ නෞකාව මෙවන විට පවතිනවා. ඊයේ දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතින් 7 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඔවුන් සියලු දෙනාම විදෙස් රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයන්. ඉන්දියාවේ එක්සත් රාජධානිය සහ සෞදි අරාබියේ සිට මෙරටට පැමිණ නිරෝධායන මධ්‍යස්ථානවල සිටි පුද්ගලයනුයි මෙසේ කොරෝනා ආසාදිතින් බවට හඳුනාගෙන තිබෙන්නේ.
ඓතිහාසික අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් ලෙස නිර්මාණය කෙරෙන 18 රියන් බුද්ධ ප්‍රතිමාව වැඳ පුදා ගැනීමට සැදැහැවතුන්ට හෙට දිනේ සිට අවස්ථාව උදා වෙනවා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත නිමේෂ චමත් සංකල්ප. ලෝතර සම්මා සම්බුදුරණන් වහන්සේ අපිට ජීවිතයේ යථාර්ථය දේශනා කළා. ජීවිතේ සතුට සොයා ගන්න ආකාරය උන්වහන්සේ අපට දේශනා කළා. ඒ නිසා තමයි අපි බුදුරණන් වහන්සේට අප්‍රමාණ විදියට ගරු කරන්නේ සහ වන්දනාමාන කරන්නේ. මේ වෙලාවේ මම ඉන්නේ මාළඹේ සිරිපුර ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ අභියස. මගේ පසකින් මේ ඔබ දකින 18 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේ එළමෙන 12 වෙනිදා දරුවගාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් විවෘත කරන්න සියල්ල මෙවැනකට සූදානම්. එතෙන් පටන් ලක්වාසී බෞද්ධ සුපින්වතුන්ට අවකාශය උදා වෙනවා මේ ගෞරවනීය බුද්ධ ප්‍රතිමා වහන්සේ වන්දනාමාන කරන්නට. මෙම 18 රියන් බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ශ්‍රී පාද පීඨිකාවද සමග සම්පූර්ණ උස අඩි 39ක්. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් ප්‍රතිමා වහන්සේ සදහවතුන්ගේ වන්දනාමාන වෙනුවෙන් විවර කිරීමට නියමිතයි. මාළඹේ ඉසුරුපුර ශ්‍රී විමලාරාම විහාරාධිකාරී පූජ්‍ය බලන්ගොඩ කස්සප ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි ප්‍රතිමා වහන්සේ නිර්මාණය කෙරුණා. මේ විහාරස්ථානයේ දැනට අවුරුදු 25ක් විතර කාලයක තමයි ආරම්භ කරලා තිබෙන්නේ. ප්‍රදේශවාසී පමණක් නෙවෙයි නන්දිසින් එන සදහවත් සදහවතියන්ට වැඳුම් පිදුම් කර ගැනීමට ඉසුරුපුර පදිංචි උදේ රාජපස්ස මැතිතුමාට පින්වත් සිතුවිල්ල පහළ වුණා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරන්න ඕනෑ කියලා. ඉතින් ඒක ආරම්භ කළා අවුරුදු 20ක් ගත වෙන අවස්ථාව තුළදී සිහිවටනයක් ලෙසින් සැමරුමක් ලෙසින් අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිර්මාණය කරන්න ඕනෑ කියලා අපි අදහස් කරා. පින්වත් සිතුවිල්ලට අනුව අපි ඒ මූර්ති ශිල්පීන් සොයාගෙන ඇවිත් මේ ආකාරයෙන් අති රමණීය ආකාරයෙන් මේ අවකන බුද්ධ ප්‍රතිමා වහන්සේ අපි නිර්මාණය කරන්න යෙදුණා. මේ පින්කම් වලට ඔබටත් දෙක බලාගෙන බුද්ධාලම්බන පීතිය කරගෙන දෙලව අභිවෘද්ධිය සලසා ගන්නා මෙන් සිහිපත් කර සිටිනවා. ප්‍රවීණ සංගීතවේදී රංජිත් ඩයස් මහතා අභව ප්‍රාප්ත වුණා. කීබෝඩ් වාදන ශිල්පියෙක් මෙන්ම සංගීත අධ්‍යක්ෂවරයෙක් ලෙස මෙරට ගී නිර්මාණ ක්ෂේත්‍රයට විශිෂ්ට මෙහෙයක් ඉටු කළ ඒ මහතා මේ යන විට 67 වනවියේ පසු වුණා. වසර ගණනාවක් මෙරට සංගීත කණ්ඩායම් අතර නමක් දිනා සිටි මවුන්ට් චයිම් සංගීත කණ්ඩායමේ ප්‍රධානියා ලෙසද ඒ මහතා කටයුතු කළා. එච්.ආර්. ජෝතිපාල, එම්.එස්. ප්‍රනාන්දු, නිහල් නෙල්සන් ආදී ශිල්පීන්ගේ කැසට් පට රැසක් රංජිත් ඩයස් මහතාගේ සංගීත අධ්‍යක්ෂණයෙන් පටිගත කර තිබෙනවා. ගායක ගායිකාවන් රැසකටම ඔහු තනු නිර්මාණ කළා. ස්වාධීන රූපවාහිනි සේවයේ ආරම්භයේ සිට මధుරසංග සංගීත වැඩසටහනට මෙන්ම ලක්හඬ ගුවන්විදුලියේ කලාලමියසේ වැඩසටහනද රංජිත් ඩයස් මහතාගේ සංගීත අධ්‍යක්ෂණයෙන් ඉදිරිපත් කෙරුණා. ඒ මහතාගේ දේහය මොරටුව ලක්ෂපතිය ශ්‍රී මේදානන්ද මාවතේ පිහිටි නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු අද සවස 5ට ගල්කිස නිසල සෙවන පොදු සුසාන භූමියේදී සිදු කෙරෙනවා. ඒ පුවතත් සමගින් සාදින් රූපහානි මධ්‍යහන පුවත් විකාශයේ නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.